අපිට මේ තිබුණේ නැහැ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ ඒ කාලේ තාත්තට තිබුණේ නැහැ ඒව අරන් දෙන්න ඒ කාලේ තිබුණා මේ කට සෙරපු කියලා සෙරපු જાතියක් 730යි 750යි 760 තමයි වැඩි මේක පාට පාට තීන්ත ගාලා තියෙන ඕක තමයි දාන් යන්නේ සපත්තු මේ ස්ථාන ඇතිටියා මම නම් දාගෙන ගියේ කට සෙරපු ඉතින් මං එනකොට ටකස් 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 ගාලා සද්දේනවනේ කට සෙරපු ඔන්න කට්ටය එනවා කියනවා ඉතින් ටීචර් සපත්තු දෙකක් ගෙනල්ලා දැයලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන් විදුලියට ඇඟිලි ඈතෙලා කොම ලං කරලා හදලා දාලා දුන්නා ඉතින් ගිහිල්ලා කරුණරත් නබේසේකර අයියට මාව බාර දුන්නා කරුණරත් නබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමෙක් හරි දුප්පත් මෙයාට පුළුවන් නම් උදව් කරන්න කිව්වා දැන් ළමා මණ්ඩපේ දැන් මං ඉතින් ඉන්නවා අවුරුදු ගාන හතරක් විතර හිටියා දැන් මේ මේ ළමා මණ්ඩපේ සින්දු කියමින් ඔහොම ඉන්නකොට අමරදේව සර් ගුවන් විදුලි වැඩ එතුමා එහෙ යනවා මෙහෙ යනවා මේ අපි සින්දු කියනවා බලනවා ඔහොම කාලයක් ආවා ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය 1962 64 චිත්‍රපටිය ආවට අපි 62 සින්දු කිව්වේ එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න ගලෙන ගඟ කී ජීවිතේ දයාලු ලෝකේ මිහිර පතා ආදරේ ලපලු නටයි ගංතරේ ඔන්නෝම කිව්වා ඉතින් 1962 ඕම ඉන්නකොට ගුවන් විදුලියේ එකතු වුණා මේ අද ඔගොල්ලෝ දකින්නනේ රියැලිටි ෂෝස් මෙන්න මෙහෙම තරගයක් තිබ්බා ගුවන් විදුලියේ ඒකට කිව්වේ යාෂීප් ගීත තරගය ඒ කියන්නේ ටින්කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායක තරඟ කළේ මම දින්න මම එක වික්ටර් රත්නායක දෙක ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක් ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද අපිට බොම්බායක් අපි දන්නේ නැහැ අපිට යන්න දන්නේත් නැහැ අපිට එහෙම එකක් නැහැ අපි ගිහලා මේකෙට මේ යන බියදම මේ මහත්යලගෙන් ඉල්ලමු සල්ලි එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා ඒ ගමන තාත්තේ කිව්වා ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්න කියලා ඒ තැනට ඒ ආයතනයට ගියා ඔය මේ කොටුවේ මේ ඔරලෝසු කණුව ළඟ ගිහලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්යලට මාව අඳුරගත්තා ඉතින් තරඟෙන් දිනලානේ මම මං කිව්වා මේ මහත්යා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ අපිට ඒක එපා අපිට අපි හරි දුප්පත් අපිට පුළුවන් නම් මේ මේකට සල්ලි දෙන්න කිව්වා ඒ ගමන කීයද සල්ලි දුන්නා මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ සල්ලි දුන්නා කිසි දෙයක් ඒවා මේ ඇහුවේ නැහැ සල්ලි දුන්නා ඒගොල්ලෝ ඒ ගමන ඉතින් හරි ආසයි තාත්තටයි මටයි ඉතින් මං කිව්වා තාත්තට තාත්තේ අපි දැන් මොනාලි හොඳට කමු අපි එහෙම දේවල් කාලා නැහැ ඒ ගමන අපි චැටම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් බිව්වා ආ රසයි කටස් කටස් කියලා රයිස් කැට දාලා සරුවත් හදනවා හොඳ සරුවත් එකක් බිව්වා බිව්වද එන ගමන් තාත්තට මං කියන මොකද අපි තාත්තා මේ තාත්තා තේලනේ තාත්තා ඇඳුම් මාන්නේ තාත්තා ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකේ අඟුරු විස්තරිකේ අඟුරු අරන් එනවා සල්ලි වලට ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් මෙහෙම තියාගෙන ඒ අඟුරු දාලා තාත්තා ඉතින් පිඹිනවා ගින්දරෙන්ද
තාත්තගේ කොණ්ඩේ මොළුවේ ඔක්කොම මුළු ඇඟේම දුම් අර කුඩු යනවා. හරි දුකයි අපිට ඒක බලන්න. ඒකෙන් තමයි මදින්නේ කෝට් මේ සේල්ම දේවල් මදින්නේ. තියුකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේක. මං කව තාත්තට මේ තාත්තේ අපි ඉස්සිරිකයක් ගමු. ඒ සල්ලි අම්බිරානේ. ඉතින් තාත්තේ කොම්බට පිස්සුද මේ ගේ ලයිටුත් නැහැ කොහෙන් ඉස්සිරික ගන්නද කියලා. එයාට කො ලයිටුත් ගමු. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තට ඉස්සිරිකයක් ගත්තා. සුමාන දෙකට දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. මාළු අරම ගෙනාවා ඉතින් හොඳට කණ්ඩ ගෙනාවා. ඊට පස්සේ තාත්තට උණු වතුරු බෝතලයක් ගත්තා. මොකද අම්මා තාත්තා අත් වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා වහලා. ඉතින් තාත්තා රැවෙනකම් වැඩ. ඉතින් අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පේ තමයි තාත්තා බොන්නේ. උණු වතුරු බෝතලයක් ගන්න කිව්වා තාත්තා. උණු වතුරු බෝතලයක් ගත්තා. අරගෙන ඉතින් ඔහම ජීවිත ගමනක් අපි ආවා. තාත්තා හයිද්‍රාමනි සමාගමෙන් තමයි මේ වැඩ කරේ. ඉතින් තාත්තා කෝට් මහලා ඉතුරු වෙන සමහර කෑලි හොඳ රෙදි ඒවා. ඉතින් වත්තේ අපේ කාෂේ තිවත්තේ චූටි චූටි පුතාලා එහෙම ඉන්නවා. ඉතින් ආ තාත්තා ඉතින් ওই එකක් මහලා මොනවාරි කලිසමක් මොනවාරි වහලා මට තමයි කියන්නේ පුතේ අන්න අහවල් තැන අහවල් ඉන්නවා පොඩි එකෙක් එයාට මේ කලිසම හරියනවා. ඔයා ගිහිල්ලා කියන්න මේක විකුණගෙන එන්න. කියන්න මේ හොඳම රෙදි. මේ දාලා තියෙන බොත්තම් හොඳම බොත්තම්. මේ බකල් එකක් පෙන්නලා කියන මේ බකල් එක හොඳම බකල් එකක් කියලා කියන. කියලා යනවා. ඉතින් ගිහිල්ලා ඉතින් මම ඉතින් ඒ යන තැනට එනවා අපි ගෙට ගන්නෙත් නෑ ඇත්තටම. අපි ගත්තේ නෑ ගෙට ඒගොල්ලෝ. ඒ අය පස්සේ ඉතින් බොහොම හෙට්ටු කරලා අපි ඒක විකුණනවා. ඉතින් ගිහිල්ලා හරියට කියනවා මහත්තයා තාත්තා කිව්වා මේ මේක මේ හොඳම රෙද්ද කියලා. හොඳම බකල් එකක් මේ දාලා තියෙන්නේ කියලා. උඹ කොහොමද ළමයි ඔබ දන්නේ කියලා කියනවා. ඒ උනාට කියනවා අපි තාත්තා කියන එකනේ. එළදී සල්ලිත් මේව කරලා අරගෙන ඇවිල්ලා ඔන්න ඔහම තමයි දුවේ පුතේ අපේ ජීවිත ගමන අපි ගෙනිච්චේ මේ විදියට.